හයි ඉතින් කොහොමද ඔයගොල්ලන්ට මං හිතන ඔයගොල්ලෝ සතුටින් ඉන්නවා කියලා ඉතින් අදත් මගේ ජීවිතයේ කියන තවත් අවස්ථාවක් ගැන තමයි ඔයගොල්ලන්ට අරගෙන ආවේ ඉතින් මුලින්ම දවස පටන් ගන්න මට හොඳ කිරි එකක් නම් අනිවාර්යයෙන්ම ඕන වෙනවා ඉතින් කිරි එක බීලා තමයි ඉතුරු ඇඩිටික් කරන්න පටන් ගන්න ඉතින් මගේ හොඳම ආලෝ දෙන්නත් එක්ක අද පොඩ්ඩක් එළියට යනවා ඒ නිසා මං හිතුවා උදේට වැඩි දෙයක් කන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ කොහෙද යන්නේ මොනාද කෑවේ කියලා ඕගලන්ට බලා ගන්න පුළුවන් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියොත්. ඔන්න අපි ප්ලේස් එකට ආවා. ඉතින් මේක තියෙන්නේ මේ ජපනිස් රෙස්ටරන්ට් එක තියෙන වන් ගෝල්ෆස් මෝල් එකේ 3rd ෆ්ලෝ එකේ. ඉතින් ගිහිල්ලා බලමු එකතු වෙලා ඉන්න. මේ ඩබලව නම් ඔයගොල්ලෝ දන්නවනේ අවතාර ෆිල්ම් එක බලන්න ගියේ මෙන්න මේ දෙන්නත් එක්ක. ඉතින් මේ වීඩියෝ එක බලපු හැමෝම මේ දෙන්න දන්න නිසා මං ආයේ මේ දෙන්න කවුද කියලා කියන්නේ නැහැ. ඉතින් අපි ගියේ වන් ගෝල් ෆේස් එකේ තියෙන හනාබි ශ්‍රී ලංකා කියන ජපනිස් රෙස්ටුරන්ට් එකට. ඉතින් ගොඩක් හොඳ කස්ටමර් සර්විස් එකක් එතන තිබ්බා. ඒ වගේම තමයි කියන්න ඕනේ ස්පෙෂල් දේ මේක නූඩල්ස් රෙස්ටරන්ට් එකක්, ජපනිස් නූඩල්ස් රෙස්ටරන්ට් එකක්. ඉතින් මගේ ආලෝ එහෙම අපි දැනගෙන නෙමෙයි එකට කියේ. ඉතින් මේගොල්ලෝ hina වෙන්නේ සුෂි නැහැ කියලා, ජපනිස් රෙස්ටරන්ට් එකේ සුෂි නැහැ කියලා. ඉතින් ළඟදීම අපි හිතනවා මේකට මෙනු එකට ඇඩ් කරයි කියලා. ඉතින් මේ මෙනු එක ඇඩ් වෙලා නැති වුණාට ඒකේ රාමෙන්සුත් තියෙනවා කියලා කිව්වා. නූඩල්ස් ඔන්ලි චිකන් අපෝ. ඔපස්සමස්. So cheese curry was spicy level 60%. Dandangoma 40%. Agar masala 20%. It's another tasty like a milky and salty taste. And this tastes very fast moving, it's good. And otherwise we have a Japanese traditional fried rice. And this is good Japanese fried rice. Inside of Japanese sticky rice, top of some with big size of both sides, some vegetarian, and chicken and pork.
ඉතින් ස්ටාෆ් මෙම්බර් කෙනෙක් ඇවිල්ලා අපිට ඒ වගේ පොඩක් එක්ස්ප්ලেইন කරනවා මෙනු එක. මොකද එතකොට අපිට හරියටම මොකද්ද මෙතනින් ෂෝස් කරගන්න ඕනේ කියලා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි පාටිය බලාගෙන හිටියේ කෑම ටික ගේනකම්. කතා කර කර ඉතින් හිටියා. එක් යාළුවෝ තුන්දෙනෙක් හම්බුනාම ඉතින් කතා කරන්න දේවල්ද නැත්තේ. ඔන්න ඉතින් දිනීගේ ස්ටිකි රයිස් බෝල් එක සර්ව් කරා. ඉතින් ඒක කියන්න ඕනේ මෙනු එකේ දීලා තිබ්බ විදිහටම අපිට ඒක සර්ව් කරා. ඒක ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේම තමයි අපේ නූඩල්ස් බෝල්ස් දෙකත් සර්ව් කරා. ඉතින් ඒ ස්ටාෆ් මෙම්බර් කෙනෙක් ඇවිල්ලා කිව්වා ඒක හොඳට මික්ස් කරගෙන ඒකේ තිබ්බ ඔක්කොම සැලඩ් වර්ග ඒව ඔක්කොම මික්ස් කරගෙන අපිට ට්‍රයි කරන්න කියලා. ඉතින් ඒ විදිහට ගොඩාක් රසයි. හැම ෆ්ලේවර් එකක්ම එතකොට හොඳට මික්ස් වෙලා ඒ නිසා ගොඩාක් රසට තිබුණා. ඊට පස්සේ මම ට්‍රයි කරා දිනීගේ රයිස් බෝල් එක, ස්ටිකි රයිස් එක. ඒකත් ගොඩාක් රසයි. නූඩල් එකට වඩා මට රසයි රයිස් එක. ඒ වගේම තමයි ඒ සර්ව් කරේ අපිට ග්‍රීන් ටී. එතනින් ග්‍රීන් ටී කප් එකක් දෙනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් හොඳට අපිට සර්ව් කරා. ඉතින් මේ මෙයා හිනා වෙවි කියන්නේ නූඩල් එකට හම්බුණ ඇඩිෂනල් රයිස් බෝල් එක ගොඩක් පොඩි කියලා. ඉතින් මේන් ඩිෂ් එක ගොඩක් රසයි. ඒ වගේම ගොඩක් ලොකු පෝෂන් එකක් ලැබුණා. එක්කෙනෙක්ට කාලය ඉවර කරගන්නත් බැරි. ඉතින් අපි පොඩ්ඩක් වෙලා කතා කර කර ඉඳලා ගෙදර ගියා. ඉතින් බබල් ටී එකකුත් බීලා ගෙදර ආවා. ඉතින් මම දෙලියට ගිහලා යාළුවත් එක්ක එන්ජොයි කරපු නිසා හස්බන්ඩ් මට හිතුණා ස්පෙෂල් මොනා හරි රෑට හදලා දෙන්න ඕනේ කියලා. ඉතින් ටක් ගාලා මම හිතුවා ඇරබික් බ්‍රෙඩ් එකක් හදලා දෙනවා කියලා, ඇරබික් බ්‍රෙඩ් පීට්සා එකක්. ඉතින් මේ ඇරබික් බ්‍රෙඩ් කඩේ ගන්න පුළුවන්. ඉතින් ඒ ඇරබික් බ්‍රෙඩ් එකට සෝස් දාලා ඔගොල්ලෝ කැමති වෙජි හරි මීට් හරි ඒව ටිකක් දාලා චීස් දාලා උපරිම විනාඩි 8ක් වගේ බේක් කරලා ගන්නයි තියෙන්නේ.
ඉතින් මේ හදාගත්ත පීට්සා එක ඔගලොන්ට සෙල්සියස් අංශක 180°C උඩයි යටයි දෙකම මේක බේක් කරගන්න පුළුවන් විනාඩි 10ක් උපරිම. ඉතින් මේක අවන් එකෙන් අවන් එකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේක හදාගන්න ගොඩාක් වෙලා යන්නේ නැහැ. ගොඩාක් ඉක්මනට ලේසින් හදාගන්න පුළුවන්. හරිම රසයි. ඒ වගේම තමයි උපරිම විනාඩි 15ක් වගේ තමයි යන්නේ. ඉතින් try කරලා බලන්න. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙයි. අදට ගිහින් එන්න. ඔගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.